සිංදුවේ පුතේ සාමාන්‍ය පෙළ විභාගයේ විභාගයේ ඒ වගේම ඔයාලගේ අනාගත රැකියා ජීවිතයට එහෙම ගොඩාක් පිටුවහලක් වෙන ගොඩාක් ප්‍රයෝජනවත් වෙන මේ කොටසක් තමයි මේ ආයුධම් පත නේද? ආයුධම් පතක් කොහොමද අපි දෙමළෙන් සකස් කරන්නේ? දෙමළෙන් කොහොමද පුරවන්නේ? ඒ පිළිබඳව දැනුමක් අපි ලබා ගනිමු. ඒ වගේම ඔයාලා ඔයාලගේ විස්තර ටික දාලා තමයි මේක පුරවන්නේ තියෙන්නේ. මම ඔයාලගේ විස්තර දන්නේ නැහනේ. මම මේකේ තියෙන ආයුධම් පතේ තියෙන විස්තර ටික මම ඔයාලට පැහැදිලි කරන්න. හරි. මේකනොත් කියලා තියෙන්නේ උංගල් විවරංගලයි කොණ්ඩු. උංගල් විවරංගලයි කොණ්ඩු කියලා කියන ඔබේ විස්තරේ භාවිතා කරමින් විண்ணப்ப படிவத்தை ஆயுதம் பத பூர்ணப்படுத்துங்கள் සම්පූර්ණ කරන්න පුරවන්න මුළු பெயர் කියලා කියන්නේ සම්පූර්ණ නම සම්පූර්ණ නම ආ සම්පූර්ණ නම TM කාංචනා පුන්සරා කියලා නිකන් ලියන්න නැතුව TM කියන එකෙන් අදහස් වෙන්නේ කවුද තෙන්නකෝන් මුදියෙන් සලාගේ කාංචනා පුන්සරා කියලා මොනවා හරි නමක් එනවනේ ඔයාලගේ ඒ නම සම්පූර්ණ වාසගමත් එක්ක ලියන්න. ඒක තමයි මුළු පෙයර් කියලා කියන්නේ සම්පූර්ණම කියලා කියන්නේ. මුදල එළිතුකලුඩන් පෙයර් කියලා කියන්නේ මුල් අකුරු සමග නම. එතකොට ලියන්න පුළුවන් TM කාංචනා පුන්සරා කියලා ලියන්න පුළුවන්. සොඳ මුහවරි කියන්නේ ඔබේ ඔබට අයත් ලිපිණය. මුහවරි කියලා කියන්නේ විලාසම් කියලා කියන්නේ දෙකම එකයි සමාන පද නේද? සමාන පද. ලිපිණය කියන එකට සමාන පද. ආ ලියලා පෙන්නන්න බලන්න විලාසම් කියලා කියන්නේ විලාසම විලාසිතා නෙමෙයි විලාසම් කියලා කියන්නේ මුහවරි කියලා කියන්නේ දෙකම එකයි සමහර ෆෝම් වල මුහවරි කියලා තියෙනවා සමහර ෆෝම් වල විලාසම් කියලා කියනවා ওই දෙකෙන්ම අදහස් වෙන්නේ එකයි කලබල වෙන්න එපා විලාස මුහවරි කියන්නේ ලිපිණය එතකොට ඔයාලගේ ලිපිණය ලියන්න අංක 10 ප්‍රධාන විදි කටුපත මොන හරි එකක් තියෙනවනේ නේද? ඔයාලගේ ඇඩ්‍රස් එක ලියන්න. ආ දුංගොල තිලකා වැලපාර padikama මොන හරි එකක් තියෙනවනේ. right. තොලිල්. තොලිල් කියන්නේ කවුද දන්නේ? තොලිල් කියන්නේ රසල්. ආ රැකියාව. නේද? රැකියාව. ඔබ කරන රැකියාව දැන් ඔයාලා කරන්නේ ගුරු වෘත්තිය නම් ආසිරියර් කියලා දාන්න ඕනේ. ඔබ දැන් ඉගෙන ගන්න ශිෂ්‍යෙක් නම් මානවන් එහෙම නැත්නම් මානවී කියලා දාන්න ඕනේ. දැන් ඔයාලා ඉගෙන ගන්න කට්ටිය දැන් සාප් නැහැ නේද? හරි කාම ජොබ් නැහැනේ. ජොබ් එක නෝ ඔය තරම් අපි මහන්සියෙන්නේ. හොඳ ජොබ් එකක් ගන්න. හරි. එහෙනම් ගැහණු ළමයි ලියා ගන්න මානවී කියලා නේද? මානවි පිරිමි ළමයි නම් මානවන් නේද මානවන් ගුරු වෘත්තිය නම් ආසිරියර් ආසිරියර් කියලා කියන්න පුළුවන් ඔබ කරන රැකියාව මම දන්නේ නැහැ ඔයාලා ලියන්න ඔයාලගේ රැකියාවට දෙමළෙන් කියන නම දන්නේ නැත්නම් අහන්න මම මේක ලියලා පෙන්නම් ආසිරියර් හරි එතකොට මාවට්ටම් මාවට්ටම් කියන්නේ දිස්ත්‍රික්කය මාවට්ටම් දැන් කුරුණෑගල නම් කුරුණාගල් මාවට්ටම් හරි එතකොට අපි කවුද විහංගි කොයි දිස්ත්‍රික්කයේද විහංගි ගම්පහ නේද ඔව් සර් ගම්පහ ගම් ගම් පහ හා නේද හා ගම් පහ ගම් පහක් එකතු වෙලාද තියෙන්නේ ගම් පහ කියන්නේ ගම් පහ හරි ඊට පස්සේ ග්‍රාම සේවහර් පිරිවු කිව්වහම ග්‍රාම සේවා ග්‍රාම සේවක කොට්ටාසේ නේද ග්‍රාම සේවක පිරිවු ග්‍රාම නිලධාරි කොට්ටාසය කියලා කියන්නේ ඒකට අංකයක් එනවා 256 ඉහළ වීර දඩාන නැත්නම් 354 පහළ වීර දඩාන කියලා මොනවා හරි ග්‍රාම සේවක වසම් පිරිවු කියන වසම් කොට්ටාස නෙමෙයි සමා වෙන පිරිවු කියන වසම ග්‍රාම සේවක වසම හරි ඒක ඔයාලට ලියන්න පුළුවන් නම් හරි
ලියන්න බැරි නමක් තියෙනවා නම් මට කියන්න මම දැන් ටයිප් කරලා පෙන්නන්නම් හරියට ග්‍රාමලදාරි වසම දෙමළෙන් ලියන්න අපහසු අය ඉන්නවනම් කියන්න සිංහලෙන් කියන්න මම ලියලා පෙන්නන්නම් සමහර ගම් තියෙනවා ලේසියෙන් ලියන්න බැහැ කොම්බංජ වීදිය කිව්වහම කොහොමද ලියන්නේ නේද හරි එහෙම ගැටලුවක් නැහනේ හරි එහෙනම් ඊළඟට ප්‍රදේශ සියලා ඔව් කියන්න කතා කරාද නැහැ නේ ආ ප්‍රදේශ සියලාල පිරිවු කියන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය එතකොට ඔය ග්‍රාම සේක වසම ඔක්කොම ඔයාලගේ අයත් වෙනවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට ඒක ඔයාලනේ දන්නේ මම දන්නේ නැහැ ඒ හින්දා ඒ කොට්ටාසය කොහෙද කොටවැහැරද නිකවැරටියද වාරිය පොළද සපුගස්කන්ධද වීරවිලද වීරකැටියද මහපිටියද මිනිපිටියද මම දන්නේ නැහැනේ ඒක ඔයාලා බලලා ලියා ගන්න ඕනේ ආ කියන්න බැරි වුණොත් අහන්න මං ලියලා පෙන්නම් පිරඳ 30දි පිරඳ 30දි කියන්නේ උපන් දිනය වර්ඩම් මුලින්ම අපි වර්ෂය ලියන්න ඕනේ ආ 1982 නම් මෙතනින් වර්ෂය දාන්න ඊට පස්සේ මාසය ජනවාරි මාස නම් 0.1 දාන්න 30දි 31 වෙනිදා නම් 3.1 දාන්න හරි ඊට අසාරලයි මෙවුවා අමාරු නැහැ හරි ඊළඟට තියෙනවා පුංචි දෙයක් කරන්න ඕනේ ඔයාලගේ ගණිතමය දැනුම පරීක්ෂා කරනවා මේකෙන් වයස බලනවා වයස ගණනය කරන ගොඩක් අය දන්නේ එකතු කරන අඩු කරන දන්නවා මේක දන්නේ එහෙම අයත් ඉන්නවා අපි අතරේ හරි ඔයාලා එහෙම නේ කියලා මං හිතනවා වයසු වයදු කියන්නේ වයස 2016 10 30ට අඳුරු වරඩම් එදාට වයස අවුරුදු කීයද මාස කීයද දිනය කීයද දෙද එතකොට මේ පොත ලිව්වේ 2016 නේ දැන් එතකොට 2021 අද කීයද 8 වෙනි මාසේ 15 වෙනිදා 8 වෙනි මාසේ 15 වෙනිදා දාලා ඔයාලගේ වයස ඔයාලට හදා ගන්න පුළුවන් වයස හොයා ගන්න පුළුවන් ඒ ක්‍රමය මට උගන්වන්න බෑ ඒක ඔයාලා දන්නව නේද හරි ඒ අනුව එන වයස අවුරුදු 16යි මාසයයි දවස් 20යි නම් කොහොම ලියන්න තේසිය අඩයාල අටේ ඉලක්කම් ඒ කියන්නේ ජාතික හැඳුනුම්පත් ජාතික හැඳුනුම්පත් දැන් ඔයාලා මේ ඔක්කොම දන්නවා මම දන්නවා ඉඳලා ඉතලා ඔයාලා පොඩ්ඩක් කතා කරාම තමයි මේ ඔයාලා ජීවමානයි මමත් ජීවමානයි කියලා පොඩි මේවා එකක් ගන්න පුළුවන් වෙන්නේ නේද දේශීය අඩයාල අටේ කියලා කියන්නේ ජාතික හැඳුනුම්පත ජාතික හැඳුනුම්පත් අටේ අංකය ඉලක්කම් කියන අංකය හරි එතකොට 1975 3යි 20 මේ නම්බර් එකක් එනවනේ ඒක ලියන්න අලුත් ID කාඩ් වල V අකුරු එන්නේ නැහැ ආ සමහර ID කාඩ් වල B අකුරු තියෙනවා B අකුරත් ලියන්න ඕනේ හරි තිබුණොත් පාල් පාල් කියන්නේ මෙතන කිරිද සූ කිරි විනා කිරිද ස්ත්‍රී පුරුෂ භාවය ආ ස්ත්‍රී පුරුෂ භාවය ස්ත්‍රී ආ පාල් කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය ඔබ ගැහණු නම් පෙන් කියලා ලියන්න ඕනේ පෙන් නෙමෙයි පෙන් කිව්වොත් උකුණ වෙනවා දැන් ළමගේ ඉසේ කොණ්ඩේ ඉන්නේ බුකුණෝ වෙනවා පෙන් කිව්වොත් තමයි කාන්තාව ගැහන ආන් කිව්වොත් පිරිමි ඒක දන්නවනේ රයිට් ඊළඟට කල්වි තහයිමේ අධ්‍යාපන සුදුසුකම් අධ්‍යාපන සුදුසුකම් දැන් ඔයාලා ඕලෙවල් කරන ළමයිනේ එතකොට ඔයාලා ලියන්න ඕනේ කල්වි පොදු අධ්‍යාපන පොදු සහතික කල්වි පොතරාදර සාධාරණ තරම් සාධාරණ තරම් නේද සාධාරණ තරම් කියන්නේ සාමාන්‍ය පෙළ. ඕගොල්ලෝ මේ කවුද කරන්නේ උසස් පෙළ නම් ඒකම කොපි කරගන්නවා අපි. ඊට පස්සේ ඒකට අපි සාධාරණ තරම් සාමාන්‍ය පෙළ විදියට උසස් පෙළ නේද? උයර් තරම් උනා දානවා එච්චරයි. ඔයා කලා උපාධියක් නම්
கலை பட்டதார் ஒப வாணிச்சவேதி உபாதிதாரியே நாம் வணிகமானி பட்டம் வாலாமே பிஎஸ்சி நாம் விஞ்ஞானமானி பட்டம் வித்யா விஞ்ஞான மானி பட்டம் அரே ஏ வைத்ரேதி வால தன்ன மே உபாதினே மே வனேத හරි තව මොනවා හරි දැනගන්න අවශ්‍ය නම් කියන්න මම ටයිප් කරලා දෙන්න හරි ඊළඟට තොලිල් තහමෙයි සාමාන්‍ය අපි සුදුසුකම් කොටස් දෙකක් විදිහට ගන්නුනොත් එකක් තමයි අධ්‍යාපන සුදුසුකම් අනිත් එක වෘත්තීය සුදුසුකම් තොලිල් තහමෙයි කියන්නේ වෘත්තීය සුදුසුකම් වාල්ට රැකියාවට අදාළ සුදුසුකම් කම්පියුටර් ඔපරේටින් පුළුවන් නම් කණනි කණනීය කුණන් කම්පියුටර් ඔපරේටර් හරි ස්වේච්ඡා ගුරුවරයෙක් ලෙස සේවය කරා නම් වලට ලියන්න පුළුවන් තොණ්ඩර් ආසිරියර් පයිච්චි ස්වේච්ඡා ගුරු පුහුණු தொண்டர் ஆசிரிய பைச்சி பைச்சி புகுணம் ஹரி அவசியத்தில் யாகன்னு வாழ்த்த தன்னத்தியவா தியனோன்னு அஹந்த மக்கியது வேறு தகமைகளுக்கு என்ன வெனத் சுதுசுகாம் வெனத் சுதுசுகாம் சமஹராயிட்ட गायना करने बुलवां सामाराइट सिंधु की अंडे बुलवां ओपादूप ये हमें लिया अंडे बे वो सुदूस का मार्ग नहीं ये वो हमें समाजे नास्ती करने का हाँ फंद समाजे टा फंदे दे वाला हाँ पार्डल पार्डल तिरमेकियाँ ने मनोल गायने है किया पार्डल तिरमेकियाँ ने गायने किया वरना हाँ क्रीडा है किया क्रीडा सुदुष्कम आओ एकत विशेष सुदुष्कम आप एकत लिया मोबिया बड़ा कुन्ह पार्टल तिरमे विले आटे विले आटे साधने कल ऐह मलियां विले आटे साधने कल किया ने मनो සාධනිකල් කියලා තමයි පොදු අපි ලියන්නේ විලයට සාධනිකල් කියන්නේ ක්‍රීඩාවේ අපි ලබාගත්තු මේ ජයග්‍රහණ කලාප මට්ටමින් පළාත් මට්ටමින් ඒ වගේම සමස්ත ලංකා මට්ටමින් ආසියානු මට්ටමින් ඔලිම්පික් මට්ටමින් අපි ලබා ගන්නා වූ කුසලතා විලයට සාධනික තියනවා නම් විලයට සාධනිකල් කියලා දාලා කලාපද ජාතික මට්ටමේද කියලා වරහඳුලින් සඳහන් කරන්න. එතකොට ඉන්ටර්වියු එකේ එයාලා අහයි නේද? ආ ඔයා මේ මේ සමස්ත ළඟ මට්ටමේ මීටර් 100 පළමිනි ස්ථානේ නේද? කොහොම සහතික පෙන්වන්න? ආ සහතිකේ පෙන්වන්න පුළුවන්. ඒ වාගේ සහතිකයක් තිබුණා නම් ටීචින් පීටී ටීචින් පටස් ගල ගන්න පුළුවන්. හරි. එතකොට මේ විස්තර මේවා පොදුවේ අපි කියන සහ ලියන විස්තර ඊට අමතරව ඔයාලගේ විස්තර තියෙනවනේ අපි හිතමුකෝ පෞද්ගලික ආයතනවල ආයතන තුන හතරක වැඩ කරලා තියෙනවනේ දුවේ පුතේ එව්වත් යටින් ඔයාලට මේ තොලිල් තහමේ රෙකියා සුදුසුකම් යටතේ පෙන්වන්න පුළුවන් විස්තරාත්මක දැනට මොනවත් නැහැ නේද අනාගතයේදී එහෙම ඔයාලගේ ජීවිතේට ඔයාලගේ ඔය ගමනේ රෙකියා ගමනේ ඔයාගේ සුදුසුකම් ලබාගත්තුත් ඔය රෙකියා සුදුසුකම් යටතේ වෘත්තීය සුදුසුකම් යටතේ ඔයගොල්ලෝ පෙන්වන්නේ
එතකොට තමයි ඔයාලට ලොකු ලොකු කම්පැනිස් වලට යන්න පුළුවන් ලොකු ලොකු ප්‍රොමෝෂන්ස් හොඳ හොඳ වැටුප් වර්ධකෙම හම් වෙන්නේ රයිට් එහෙනම් ඔක්කොම විස්තර ටික දාලා මේක ඇත්තද බොරුද කියලා ලියන්න එපා නේද නේද අර පොලිසියෙන් ලියන්නේ කියන්නට තියෙන ප්‍රමණයයි සියලු දේ සත්‍යයි කියලා අන්න ඒ වගේ ප්‍රතිඥාවක් දෙන්න ඕනේ අවසානයේ හරි ඉංගු කුරිපිඩපත්ුල්ල මෙහි සඳහන් වූ විවරංග විස්තර යාවුම් සියල්ල උන්මයාන වේන සත්‍ය ලෙස උරුදිපත්ුගිරින් සහතික කරමි ප්‍රකාශ කරමි ප්‍රතිඥා දෙමි තිහෙදී දිනය දැම්ම විනපදාරීන් කයොප්පම් ආයදම් කරුගේ අක්ෂණ ඔය ටික තමයි මේ සරල ඔය ආයදම් පතක තියෙන ප්‍රධානම විස්තර ටිකයි